ආයුබෝවන් කිය පිළිගන්නා අදත් මගේ මේ YouTube වීඩියෝ එක බලන්න අපි යාළුවෝ හැමෝම මම මේ වීඩියෝ එකේ නාලා කියදෙන්න හදන්නේ මම කලින් දවසක යාළට කියලා දුන්න keyboard shortcut 10ට අයත් තවත් keyboard shortcut 10ක් ගැන ඔයාලා මං කලින් ගෙනාපු keyboard shortcut වලට අදාළ වීඩියෝ එක බලුවේ නැත්නම් ඉක්මනටම පහදික් ලිස්සන් එකට ගිහිල්ලා මම දාලා තියන් link එක උඩ click කරලා ඒ වීඩියෝ එක බලලා එන්න එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද කතා කරන keyboard shortcut මොනවාද කියලා. මම මුලින්ම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ ෆෝල් දෙකක් ඇතුලේ ඉඳිද්දි බැක් වෙන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ keyboard දෙකේ තියෙන alt key එක press කරගෙන left arrow key එක press කරන එක. ඒ වගේම ඔයාලා type forward වෙන්න ඕන නම් කලින් වගේම alt key එක press කරගෙන right arrow key එක press කරන්න. මම දෙවෙනියට ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ open වෙලා තියෙන application එක ක්ලෝස් කරන්න කොහොමද කියලා. ඒකට ඔයාලා ක්ලෝස් කරන්න ඕන application එක උඩ click කරලා keyboard එකේ alt key එක press කරගෙන F4 කියන key එක press කරන්න. එතකොට ඒ application එක ක්ලෝස් වුණා අපිට දැක් ගන්න පුළුවන්. ඒ විදිහටම අපිට අපේ computer හෝ lap එක shut down, restart වැනි දේවල් කරන්න පුළුවන්. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ desktop එක උඩ click කරලා කලින් වගේම alt key එක press කරගෙන F4 key එක press කරන්න. එතකොට අපෙන් පර්මිෂන් අහනා දැන්ම කම්පියුටර් සද්දාම් කරන්නද එපාද කියලා. එයාලා සද්දාම් කරන ඕන නම් මෙතන මේ ඕකේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඒ වගේම මෙන්න මෙතන තියෙන මෙනු එකෙන් ඔයාලට ස්විච් යූසර්, ලොග් ඔෆ්, රීස්ටාර්ට්, ස්ලීප්, සද්දාම් කියන ඒ වලින් කැමැතියක් තෝරගන්න පුළුවන්. මම තුන්වෙනියට ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකක් හරි ෆයිල් එකක ප්‍රොපර්ටිස් බලාගන්න කොහොමද කියලා. ඒකට ඔයාලා ප්‍රොපර්ටිස් බලා ගන්න ඕන ෆයිල් එක උඩ ක්ලික් කරලා keyboard එකේ alt key එක press කරගෙන enter key එක press ගන්න. එතකොට අපිට දැක් ගන්න පුළුවන් ඒ ෆයිල් එකට අදාළ ප්‍රොපර්ටිස් ඕපන් වෙලා තියෙන බව. මම ඊළඟට ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ කම්පියුටර් එකේ run එක ඕපන් කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ windows key එක උඩ press කරගෙන r key එක උඩ press කරන එක. එතකොට අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ රන් එක ඕපන් කරගන්න. පස්වෙනි keyboard shortcut එක විදිහට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකක් හරි application එක maximize හෝ minimize කරන්නේ කොහොමද කියලා. ඔයාලට ඒක maximize කරන්න ඕන නම් කාන්ටින් keyboard එකේ windows key එක press කරගෙන up arrow key එක press කරන එක. ඔයාලට ඒක height minimize කරන්න ඕන නම් කලින් වගේම windows key එක press කරගෙන down arrow key එක press කරන්න. එතකොට අපිට දැක් ගන්න පුළුවන් ඒක මිනිමයිස් වෙලා තියෙන බව. මම ඊළඟ keyboard shortcut එක විදිහට ඔයාලා කියලා දෙන්න හදන්නේ task manager එක open කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඉතාම සරල දෙයක්. ඒ තමයි keyboard එක control key එක press කරගෙන switch key එකත් එක්ක ESC කියන key එක press කරන්න. එතකොට අපේ task manager එක අපිට open කරගන්න පුළුවන්. මම හත්වෙනි keyboard shortcut එක විදිහට ඔයාලා කියලා දෙන්න හදන්නේ ඔයාලා ඇප්ලිකේෂන් ගොඩක් ඕපන් කරන්න ඉදිද්දි ඒ හැම ඇප්ලිකේෂන් එකක්ම මිනිමයිස් කරලා ඩෙස්ක්ටොප් එකට යන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ Windows key එක press කරගෙන D key එක press කරන එක. එතකොට අපිට පුළුවන් අපේ ඩෙස්ක්ටොප් එකට යන්න. ඒ වගේම alt Windows key එක press කරගෙන D key එක press කරාම කලින් ඕපන් කරගෙන හිටිය ඇප්ලිකේෂන් ටික අයිත් මැක්සිමයිස් වෙන අපිට දැක් ගන්න පුළුවන්. මම ඊළඟ keyboard shortcut එක විදිහට ඔයාලා කියලා දෙන්න හදන්නේ මොකක් හරි ක්‍රියාවක් undo redo කරන්නේ කොහොමද කියලා. ඔයාලට මොකක් හරි ක්‍රියාවක් undo කරන්න ඕන නම් keyboard එකේ control key එක press කරගෙන reset key එක press කරන්න. ඔයාලට ඒ undo කරපු ක්‍රියාව නැවත redo කරන්න ඕන නම් keyboard එකේ control key එක press කරගෙන y key එක press කරන්න. මම නවයෙනි keyboard shortcut එක විදිහට ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි ඇප්ලිකේෂන් ගොඩක් ඕපන් කරගෙන ඉදිද්දි ඒ ඇප්ලිකේෂන් අතර මාරු වෙන විදියක් ගැන. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ
keyboard එකේ alt key එක press කරගෙන tab කියන key එක press කරන එක. එතකොට අපිට පුළුවන් අපිට ඕන කරන application අතර පහසුවෙන්ම මාරු වෙන්න. මම 10 වෙනි keyboard shortcut එක හෙවත් අද දවසේ අන්තිම keyboard shortcut එක විදියට ඔයාලා කියදෙන්න හදන්නේ. ඔයාලා application open කරගත්ත පිළිවෙත ඒ application අත මාරු වෙන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන ඉතාම සරල දෙයක්. ඒ තමයි අපේ keyboard එකේ alt key එක press කරගෙන ESC කියන key එක press කරන්න. එතකොට අපිට පුළුවන් පහසුවෙන්ම අපි open කරගත් application අතර open කරගත් පිළිවෙලට මාරු වෙන්න. ඔයාලට මම අදගෙන අපි මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පහ දතු පාට තියෙන subscribe button එක උඩ click කරලා දකුණු පැත්තෙන් මත වෙන bell icon එක උඩ click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification ගන්න පුළුවන්. ඒ වගේම මේ keyboard shortcut ගැන නොදන්න ඒත් ඉගෙන ගන්න ආසාවක් තියෙන ඔයාලගේ යාළුවන්ට ඉගෙන ගන්න මේ වීඩියෝ එක share කරන්න. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහ comment section එකේ comment එකක් දාන්න. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මේ වීඩියෝ එක බැලුවත් thank you very much.